මතක තියාගන්න. තමන් අවංකව ආදරය කරානම් තමන් වැරද්දක් නොකරේ ආදරේ හිටියනම් තමන් හිතින් ආදරය කරානම් ඒකෙනා දාලා ගියා කියලා කවදාකවත්ම පළිගන්න යන්නේ නැහැ. ඒකෙනාගේ චරිතය විනාශ කරන්නට යන්නේ නැහැ. ඒකෙනාගේ හිතත් එක්ක සෙල්ලම් කරන්නට යන්නේ නැහැ. හොඳට මතක තියාගන්න අපි මේ ජීවිතය කියන්නේ හරියට අම්බලමක් වගේ දෙයක්. මිනිස්සු తాවකාලිකව යන් ඇවිල්ලා తాවකාලිකව නතර වෙන තොටුපළක් වගේ දෙයක් තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. ඉතින් තමන්ගේ ජීවිතයට తాවකාලිකව එන මිනිස්සුන්ින්ද මොකද තමන් සසරේ වෛරක්කාරයෙක් වෙන්නට යන්නේ? සංසාරේ පව්කාරයෙක් වෙන්නට යන්නේ මොකටද? තමන් මොකටද පව් පුරව ගන්න යන්නේ? හොඳට හිතන්න සැබෑ ආදරය කියලා කියන්නේ පරිත්‍යාග කිරීම. සැබෑ ආදරය කියලා කියන්නේ ඉවසීම. අවංකව ආදරය කරන කෙනා අනෙක් කෙනාගේ සතුට ගැන හැම වෙලෙම හිතනවා. ඒ කෙනා තමන්ව දාලා ගියත් ඒ කෙනා යන්නේ සතුට හොයාගෙන නේ කියලා ඒ කෙනා ඒ හැම දෙයක්ම ඉවසගෙන ඉන්නවා. අන්න එතනයි ආදරය කියන දේ තියෙන්නේ. කවදාකවත්ම ගතකට ආදරය කරන්නට යන්න එපා. හිතකට ආදරය කරන්න. මොකද ගතින් දෙන ආදරේ తాවකාලිකයි. හැබැයි හිතින් දෙන ආදරේ සදාකාලිකයි. ඒක තමයි මේ ලෝකේ ස්වභාවය. අපිට සිද්ධාර්ථ, යශෝදරා ඒ වගේ උත්තම චරිත වෙන්නට බෑ. නේද? මොකද ඒ ආදර කතාව ආත්ම ගානක් පුරාවටම සංසාරයේ පතාගෙන යන ආදර කතාව. සුපිරිසිදු ආදර කතාවක්. හැබැයි ඒ ජීවිතවල තියෙන ගුණාංග අපේ ජීවිතයට ගන්න පුළුවන්. බලන්න යශෝදරා දේවිය කොච්චරම් දේවල් ඉවසුවද? හැම දෙයක්ම ජීවිතේ ඉවසුවා. ඒ තරම් උත්තරීතර කාන්තාවක් Tamanට වෙන්න පුළුවන් නම් ඒ එක ගුණාංගයක් Tamanගේ ජීවිතයට ගන්න පුළුවන් නම් Tamanට කවදාකවත් වරදින්නේ නැහැ. බලන්න අපි බෝසතාණන් වහන්සේ සංසාරේ හැමදාම එකම කාන්තාව විතරමයි පැතුවේ. කුසජාතකයේදී එදා පබාවතී දේවියගේ ආදරේ දිනා ගන්න ඒ කැමැත්ත දිනා ගන්න කොච්චරනම් කැපකිරීම කරාද? අන්න ආදරය ජීවිතේ පැතුවෙම එකම එක කෙනා විතරයි, වෙන කවුරුත්ම පතන්නට ගියේ නැහැ. සැබෑම ආදරය අන්න ඒකයි. වෙන්වීමේදී වුණත් ඒක දරාගෙන හිටිය ආදරණීය සමුගැනීමක් කරගත්තා.